අයිබුවන් ඔබ කොනේ රාත්‍රී 9:30 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයේ සමකෙන් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ගිනි අවි හමුදා ඇඳුම් සමග පාතාලයේ ගබඩාවක් වලස් මුල්ලෙන් හමු වෙයි ගම්මිරිස් ගොවියා රැකගන්න වහාම විසඳුම් දෙන්න ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක් මාතලේටත් නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පැය 24ට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 40,000 ඉක්මවයි වලස් මුල්ල ගෝබල ප්‍රදේශයේ නිවසක බංකරයක් තුල සංගවා තිබූ යුද හමුදා ඇඳුම් ඇතුළු අවි ආයුධ විශාල තුගක් සොහගෙන තිබෙනවා තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ සිදු කළ මෙහෙයුමකදී මෙම අවි ආයුධ සොහගෙන තිබෙන්නේ අපරාධ කල්ලි සමාජිකයෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණා අපරාධ කල්ලි සමාජිකයෙකු වන බැරල් සුනිල් නැමැත්තාගේ සමීපතමයෙකු වන උදේනි නොහොත් කිරියා නැමැත්තායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අපරාධ කල්ලි සමාජිකයාගේ නිවසේ තිබූ බංකරයකින් මෙම අවිතොගය සොයාගත්තා නිවසේ අල්මාරියට සකස් කර තිබු මෙම බුහගත බංකරය තුල තිබී යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් T56 වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා පතුරම් ඇතුළු ජීව පතුරම් තොගයක් රම්බෝ වර්ගයේ පිහි කඩු සහ ජීව අත්බඹ සොයාගෙන තිබෙනවා යුද හමුදා කැලෑ ඇඳුම් කට්ටල යුද හමුදා නිල ඇඳුම් සඳහා යොදාගෙන කොළපැහැතිරෙදී ටී-ෂර්ට් මෙන්ම යුද හමුදා බඳපටි විශාල තොගයක්ද විශේෂ කාර්ය බලකාය සොයාගත්තා පවත්නා වැසි තත්වය තවදුරටත් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා බස්නාහිර සබරගමුව මධ්‍යම හා දකුණු පළාත්වල පවතින මෙම වැසි තත්වය ඇතැම් විට මිලිමීටර් 100ද ඉක්ම විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිස්ත්‍රික් කිහිපයකට නායාමයේ අවධානම් නිවේදනද නිකුත් කෙරුණා අද දිනේ දිවිනේ නිර්දේය ප්‍රදේශයට මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාපතන තත්ත්වයන් ඇති වෙන බවට අපි ඊයේ දිනේ අනාවික්කරණය කළා තිබුණා. නමුත් අද උදෑසන ලැබුණු තොරතුරු අනුව අපිට වාර්තා වුණේ දිවිනේ සමහර ප්‍රදේශවල මිලිමීටර් 150-200 ඉක්ම වූ වර්ෂාපතන ඇති වෙලා තියෙනවා කියන එක. කඳුකර ආශ්‍රිත ප්‍රදේශවලත් මේ වැඩි වර්ෂාපතන දකින්න ලැබුණා. දැන්ට බලපවත්වන නිර්දේයක මෝසම් තත්ත්වයේම වරින් වර සිදු වෙන උච්චාවචනයන් අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ තත්ත්වය දිගින් දිගටම संविधान සවස් එකට යාවත් කාලන කරනු ලැබූ නිවේදනයට අනුව අධිර එක යටතේ වූ කහ නිවේදනය මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහාත් එවැගේම ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහාත් එවැගේම කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දොඩංගොඩ කළුතර බේරුවල පානදුර මදුරාවල මිල්ලනිය සහ ඉංගිරි යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය දැරණියගල රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා නිකුත් කරනු ලැබුවා. ඒ වගේම අධිර දෙක යටතේ නිවේදනය වර්ෂාපතනීය මදක් වැඩි ප්‍රදේශ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ එල්පිටිය නියාගම ඉමදූව සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මතුගම පාලින්දනුවර වලල්ලාවිට සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නිකුත් කර ලැබුවා. ජනතාවගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා නායෑම් ලක්ෂණ පිළිබඳව ඉතාමත් විමසිලිමත් වෙන්න. ඒ ලක්ෂණ දුටුව හොත් එම ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් කරන්න. අධික වර්ෂාවත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් తాවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවදුව හා පින්නදුව අතර කොටස මේ වන විට විවෘත කර තිබෙනවා.
අද උදෑසන කාලයේ එම ප්‍රදේශයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. බදුල්ල මහියංගනේ මාර්ගයේ පස්කඳු හා ගල් කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස බදුල්ල පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. දුන්හිඳ සිට තල් දෙන 6 කණුව දක්වා වූ කොටසේ ස්ථාන කිහිපයක කඳු කඩාවැටීමේ හා ගල් පෙරලීමේ අවදානමක් ඇති බව මහියංගන පොලිසිය පවසනවා. බෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2730ක් දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ හඳුනාගත් රෝගීන් 4 දෙනෙකුද සමකින්. කන්දකාඩු මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා පොකුරේ සංඛ්‍යාව 561ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රෝගීන් 6 දෙනෙකු අද දිනේ සුවය ලබා පිටත්ව ගියා. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 678 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව 119 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 2041 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කන්දකඩු පොකුරේ 451 දෙනෙකුම පුනරුත්ථාපනයේ බොන රැඳවුවන් බවයි. 63 දෙනෙකු කාර්යමණ්ඩලයට අයත් සමාජිකයන් වන අතර ආරාධිත කාර්යමණ්ඩලයට අයත් 5 දෙනෙකුද වනවා. ලගින් ඇසුරු කළ පුද්ගලයන් 42 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුද්ගලයන් 24203 දෙනෙකු බෙවන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර දිවස් බලා පිටව ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 53ක් තුල පුද්ගලයන් 6052 දෙනෙකු නිරෝධායනය බෙමින් සිටිනවා. ඊයේ දින තුලදී PCR පරීක්ෂණ 1070ක් සිදු කර ඇති අතර ඒ අනුව මේ රට තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 137407යි. කොරෝනා ආසාදනයේ වී සිටි නාවික හමුදාවේ 906 දෙනෙකු අතරින් 904 දෙනෙකුම බෙවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. බෙතර ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ බවට හඳුනාගත් 21 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඔවුන් ගැමුණුපොර, තල්පොත ආදී ප්‍රදේශවල පදිංචි කරුවන්. ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යද්දී තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයාද කොරෝනා වැළඳී මියගොස් තිබෙනවා. ශ්‍රීනිවාස මූර්ති නැමැති ඔහු 73 හැවිරි දිවියේ පසු වුණා. මේ අතර කොරෝනා වෛරසයේ කාණ්ඩ 6කට වර්ග කළ හැකි බව බ්‍රිතාන්‍ය පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. සාමාන්‍ය උණ රෝගයක සිට මරණීය තත්ත්වයක් දක්වා වෛරසය වර්ග කිරීම මේ යටතේ සිදුව තිබෙනවා. එක් දිනක් තුලදී ඉන්දියාවෙන් හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කළා. ගත වූ පැය 24ට පමණ කෙරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 40243. ඒ සමගම ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 111 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේදී පමණක් මරණ 675ක් වාර්තා වූ අතර ඒ සමගම සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 27500 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 1,46,74,722 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 87,59,094ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 6,09,618ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඇමරිකාවෙන් අකණ්ඩව 5 වැනි දිනටත් දෛනික වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට ඒ රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 139කට ආසන්නයි. මේ අතර කොරෝනා මරණ අනුපාතයේ අඩුම රට ඇමරිකාව බව ඒ රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා. දැනට ප්‍රකාශිත නිල වාර්තා තමා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු තවදුරටත් කියා සිටින්නේ. මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා. ප්‍රංශය තුල දෙවන වටේ වෛරස් ව්‍යාප්තියක් වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මුහුණු ආවරණ නොපැළඳින පුද්ගලයන් හට යුරෝ 135ක දඩයක් පැනවීමටයි ප්‍රංශ බලධාරීන් තීරණය කර ඇත්තේ. නව නීති අනුව නිවසෙන් පිටත රැඳී සිටින සෑම විටම ප්‍රංශපුර වැසියන් මුහුණු ආවරණ පැළඳිය යුතු වනවා. හොංකොං රාජ්‍ය තුල වෛරස පාලනයේ ගිලිහි ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ ඊයේ දිනේට ආසාදිතයන් 108 දෙනෙකු වාර්තා වීමත් සමගයි.
අත්‍යවශ්‍ය නොවන රාජකාරී බල නිරත වන පුද්ගලයන් දිවසේ සිට රාජකාරී බල නිරත විය යුතු බවටයි ඒ රට ප්‍රධාන විධායක නිලධාරි කැරි ලෑම් නියෝග කර ඇත්තේ මහජන සේවා රැසක් යලිත්වරක් අත්හිටුවා ඇති අතර හොංකොං රාජ්‍ය තුල මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන වටේ වෛරස් ව්‍යාප්තියකට මුහුණ දී සිටින බව ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ සඳහන් කරනවා මෙල්බර්න් නගරයේ ප්‍රදේශ කිහිපයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ සති 6ක කාලයක් සඳහා වසා දමා ඇති අතර ප්‍රාන්ත වැසියන් මිලියන 5කගේ පමණ දෛනික කටයුතු අඩාල වී තිබෙනවා මෙල්බර්න් නගර වැසියන්ට නිවසෙන් පිටවන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය දින නියම කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වෙනිදා ඉරිදා දිනේදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කෙරුණා. පවතින තත්ත්වයේ හමුවේ පාසල් සඳහා ලබා දුන් අතුරු නිවාඩුව සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. යනු සිසුන්ට අහිමිවූ ඉගෙනුම් කාලය ආවරණය කිරීම පදනම් කර ගනිමින් විභාගයට සාධාරණ කාලයක් ලබා දෙන ලෙස ගුරුවරුන් මෙන්ම සිසු දරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළා. ඒ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි මෙම විභාග දිනයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණේ. විභාගයේ පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 12 තීරණය කරා අපද උසස් පෙළ විභාගයේ ඒ වගේම ශිෂ්‍යත්ව පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 11 වෙනිදා ආරම්භ කරන්න සහ ඒ දින පැවැත්වන්න සාමාන්‍ය පෙළට අපි දින තීරණය කරේ නැහැ. දින පසුට යනවා නැද්ද කියන තාවයක දෙසැම්බර්නේ තියෙන්නේ. ලොකුම ප්‍රශ්නේ තිබුණේ අර පිටපලාත්වල විශේෂයෙන් විෂය නිදේශ ආවරණය කිරීමක් සිදුුණේ නැහැ කියන මතය. ඒ අනුව දැනට ලබා දීලා තියෙන කාලය අනුව සම්පූර්ණයෙන් විෂය නිදේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා විභාගේ පටන් ගන්න නොවැම්බර් මාසේ 6 වෙනිදා අවසන් වෙනවා. ඒ එතකොට පරණ සුකුරුදු ආකාරයේ අපි විභාගය පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ. පාසල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද බෙහිදී හෙළිවුණා. 27 පටන් ගන්නවා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගයෙන් නිසා 11 12 13 ශ්‍රේණි. එතකොට ඒ ශ්‍රේණි වලට පටන් ගත්තයින් පස්සේ අනිකුත් සෙට් සියලු සඳහා අගෝස්තු 10 පටන් ගන්න සමුදා නැවත පාසල් යුත්තේ අවුරුදු 10. ඒක අපි නිවේදනය කරා. සියලුම පන්ති පටන් ගන්නවා නමුත් අර කියන දුරස්ථභාවය සහ ඒ පන්ති වල ඉඩ කඩ අනු ඒක සමහරට පොරස් වශයෙන් පටන් ගන්න. දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් මාසයේට විතැන් වෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාසේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ශිෂ්‍යයන්ට ලබා දීමට කටයුතු කරනවා. විභාග සහතික ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරුණා. අර මේ මාධ්‍යවල සඳහන් වුණා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සිළුම සේවාවන් දැන් නවතා දමා තියෙනවා කියලා ප්‍රතිඵල ලේඛන ප්‍රතිඵල සහතික ලබා ගැනීම මේ සියල්ල මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එනම් මේ ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න පහසුකම් සලසා තියෙනවා. ඒ අනුව පැය 48ක් ඇතුළත තමන්ට ශීඝ්‍රගාමී තැපෑලෙන් ස්පීඩ් මේල් එකෙන් ඒ සහතිකයේ නිවසටම ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. උසස් පෙළ අයදුම් කිරීම සඳහා 2019 අපත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයක් පෞද්ගලික අපේක්ෂකයන්ටත් ඒ වගේම පාසල් අපේක්ෂකයන්ටත් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියෙන් ඒකින් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් වෝටර්මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනයක්. ඒ ප්‍රතිඵල ලේඛනය ඕනෑම ස්ථානයකට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙන ලේඛනයක්. නැවත මුදල් ගෙවා සහතික ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒක අවධාරණයෙන් කියා සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ ළමයින්ටත් වඩා ඒ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන්ට විශේෂයෙන් ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සේවය කරන අංශ ප්‍රධානීන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. ඒ වෙබ් අඩවියෙන් භාගත කරනු ලබන වෝටර්මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනය පිළිගත් සහතිකයක් විදිහට ඒ කාර්යය සඳහා යොදා ගන්නට පුළුවන්. පහත වැටි ඇති ගම්මිරිස් මිල ඉහළ නැංවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට ඉලක්ක ලබා දුන්නා. මේ සඳහා විසඳුම් සෙවීමට ගතියුතු ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ.
දෙදහස් පහළ වසරට පෙර ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1300ත් 1500ත් අතර මිලක පැවතුණා. එම මිල මෙවන විට රුපියල් 450ත් 500ත් දක්වා පහත වෙටි තිබෙනවා. අමු ගම්මිරිස් කිලෝවක් සඳහා ලැබෙන්නේ රුපියල් 150ත් 175ත් අතර මිලක් පමණයි. මෙලෙස පහත වෙටි ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගකරුවන් ආරක්ෂා කර දෙන ලෙස පසුගිය දිනවල දිස්ත්‍රික් කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාකින් ගොවිනිලා සිටියා. ඒ සම්බන්ධයෙන් කතිතු ක්‍රියාමාර්ග විමර්ශනයේ සඳහා පැවති සාකච්ඡා චාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ තමන් බලයට පත් වීමෙන් පසු ගම්මිරිස් සානයනේ සම්පූර්ණයෙන් නතර කළ බවයි. ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට යලි අවස්ථාව උදා වූ බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳ ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශ වෙළඳපොළ දිනාගත යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ඉන්දියාව සමග සාකච්ඡා කර වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා. වියලීම විශබීජ හරණය දිස්ත්‍රික් මට්ටමින් සැකසු මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකි පරිදි සකස් කිරීම සඳහා සැලසුම් කරන්නේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටද තීරණය කෙරුණා. දේශපාලන යෝධයන් කියූ අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල මැදගම ආර්.එම්. ගුණසේන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තම පාලන කාලයේ ගොඩනැගූ බොහෝ දෑ විකිණීමට යහපාලන රජය ක්‍රියා කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිල්ලවූ බලපෑම් නිසා ජයග්‍රාහී නිලුම් පොහොට්ටුව ලාංඡනය යටතේ පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කිරීමට සමත් වූ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. අපේ තාත්තලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ බණ්ඩාරනායක මහත්තයත් එක්ක. අපි ඒක දාලා යන්න නෙවෙයි හිටියේ. අපිට යන්න වුණා. අපි වේලෙව්වා. අපි පක්ෂයක් හැදුවා. නෙළුම් පොහොට්ටුව අපේ පක්ෂයේ ලාංඡනය බවට පත් කරගත්තා. පළාත් පාලන 71%ක් අපි දින්නා. ඉතින් මේවා අපි ජයග්‍රහණය කරේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක තියෙන වෛරයකට නෙවෙයි. අපි පක්ෂයෙන් එළවපු හින්දා. පක්ෂයක් හැදුවොත් පාරේ රාජපක්ෂලා ඇවිද්දවනවා කියලා කියපු හින්දා. අපි පක්ෂයක් හදලා පාරේ ඇවිදින්න උනා තමයි. ඒකින්ද තුමලත් ඇවිදිනව දැන්. අද අපි ඔක්කොම එක්කහුවෙලා හැබැයි ඉන්නේ. ඒ ඉතිහාසය. අපි සටන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව. මේ රටේ දේපළ විකුණන පක්ෂයට විරුද්ධව. මම මේ එක්සත් ජාතික පක්ෂිකයන්ට කියන්නේ. තමුන්නාන්සලා දන්නවා මේ පාර ඉල්ලන්නේ නැහැනේ. එක්සත් ජාතික පක්ෂ නායකයා මෙහි ඉන්න ජාතික ලයිස්තුවෙන් ඉල්ලන්නේ. ඇයි ඉල්ලන්නේ නැත්තේ? පැරදෙන විදිය දැනගෙන. කරුණාකරලා තීන්දුව කරන්න. සිරිකොත ඇල්ලීමේ සටනට ඔබ ඡන්දය දෙනවද? එහෙම නැත්නම් මේ රට ගොඩනගන්න තමුන්නාන්සලා කැප වෙනවද කියන තීන්දුව ගන්න. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් කුරුණෑගලදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට සම්මුදාන කර තිබූ මෙම ජන හමුව පැවැත්ුණේ කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී. පක්ෂ මහලේකම් අඛිල විරාජකාරී වස මහතායි එය සම්මුදාන කර තිබුණේ. අපේක්ෂකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. වැලිගෙන් වැඩ සටහන් තියෙන මේ ආන්දෙන් කියනවලු දැන් දේශීය ආර්ථික ආහාර වලින් සම්පෝෂිත වෙන මෙතෙක් කල් දන්නේ නැද්ද? එක්සත් ජාතික පක්ෂයට තමයි මේ වාර්තාව තියෙන. අතගේ ඇව්ව හැදුවා. අත ගැහුව හැදුවා. කොහොමද මම ඔබට කියන්නේ ඔබේ අනාගතය ගැන හිතලා. ඔබේ අනාගතය ගැන හිතලා වැඩකට ඉන්න. මෙතර සමගි ජන බලවේගය පිහිටුවන රජයක් යටතේ ජනතාවගේ අතමිට සරු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළොන්නාවේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළා. මන් තමුන්නාන්සලාට කියන්න කැමති දුරකථනයේ ජයග්‍රහණය කරනකොට සමගි ජන බලවේගය දිනනකොට අපේ ආණ්ඩුවක් යටතේ කොළොන්නාවේ නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණව අපි අවසන් කරනවායි කියලා මන් තමුන්නාන්සලාට කියන්න කැමති. ජනතාවගේ අතට මුදල් ලබා දුන්නහම ආයෝජනය පාරිභෝජනය ඉතිරි කිරීම තුළින් ඉබේටම ආර්ථිකය ගොඩනැගේ. අන්න ඒ නිසා තමුන්නාන්සලා අපි කෙරෙහි විශ්වාසය තබා ගන්න. දුරකථනයේ දිනනවා සමගි ජන බලවේග ආණ්ඩුව කවි විහි කරනවා.
මහමැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාව ඉතා උණුසුම් වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ අදහස් ඇතුළත් 20යි 20 ජනමතයේ විශේෂාංගය දැන්. ආණ්ඩුව පාර්ශවෙන් කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනේ විසි කරන්න ඡන්ද දෙන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ජනාධිපතිවරයා සතුව තිබුණු විධායක බලය අපිට පුළුවන් වුණා 19 න් ඉවත් කරන්න නැවත එක පුජ්‍යලයකට තනි පුජ්‍යලයකට පැවරීමට තමයි මේ ඡන්දය ඉල්ලන්නේ. මේකේ ජීඎල් පිරිස් මහතා කියන උන්ට මේ 3-2 බලය අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මිලිටරි යාන්ත්‍රණයක් ගොඩනගන්න. මැතිවරණයේ අන්ත පරාජයකට පත්වන බව නිශ්චිත වශයෙන් දන්නා පිරිස් තමයි මේ තර්කය පුන පුන ඉදිරිපත් කළේ. යාපාලන යුගයේ අත්විඳ ඒ අත්දැකීම අතීතයට සීමා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ජනතාව තුළ තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. ඇත්ත වශයෙන් අන් සියලු පක්ෂ අපිට විරුද්ධව තරඟ කරන අන් සියලු පක්ෂ බොහොම පැහැදිලිව පරාජය පිළිගෙන තියෙනවා දැනට. ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙන්නේ අපිට 3-2 බහුතරයක් ලබා ගැනීම වැළැක්වීම සඳහායි කියලා. එක්සත් ජාතික පක්ෂයේ යම් කිසි බෙදීමකට මුණ දීලා තියෙනවා. තමුන්නාන්සලා එක දන්නවා මමත් දන්නවා හංගන්න දෙයක් නැහැ. අලියා ලකුණෙන් අපි ටෙලිෆෝන් එකට ගියොත් අලියා ඉවරයි. පක්ෂ නායකත්වයේ වෙනසකුත් වෙන්න ඕනේ. අපිට යම් කිසි අඩුපාඩුකම් තියෙනවා අපි ඒව හදා ගන්නවා. සිරිකොත මූලස්ථානයේ මේ මහ භූතය එලව ගන්න බැරි වුණා. පොඩි භූතය ටික උත්සාහ කරා මේ මහ භූතය වේලවන්න. ඒකත් විදියක් නැහැ. කොටසක් ගැලවිලා ගිහිල්ලා පුතානෝ ගාවට ගියා. සමගි ජන බල වේගය හැදුවා එතනම සමගිය කෝ කොහොමද මහත්තයලා ගෑව්වේ අර මෛත්‍රීපාල සිරිසේනම පාංකඩයක් වගේ පෙන්නනවා රනිල් වික්‍රමසිංහ පඹයක් වගේ පෙන්නනවා මිනිසුන්ට එපා වුණා අර අපි හදපු යහපාලන බ්‍රෑන්ඩ් එක විනාශ වුණා දෙන්නගේම අවුල් තියෙනවා මම ඒක පස්සේ කියන්න දෙන්නගේම අවුල් නිසා තමයි අපිට මේ ප්‍රතිඵලය ආවේ අද ඒ නිසා තමයි මගේ මිත්‍රවරුනි අපි අලුත් සමගි ජන බල වේගයක් කියලා අලුත් තැනකට ආවේ ඔය වගේ අට්ටාල එක එක කාලවල හදාගත්තා මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි ආර්ථිකය ඉතාම නරක මට්ටමකට එනවා මේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්න ඔය කිසිම බලවේගයකට කිසිම හැකියාවක් නැහැ ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට නායකයටත් විතරයි කියන එක මම කියනවා එක්සත් ජාතික පක්ෂ නායකයෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩලා තියෙනවා සයිත් මහත්තයා කියනවා යාව වගමැති කරන්න රයිල් මහත්තයා කියනවා යාව වගමැති කරන්නලු ගෝඨාභයත් එක්ක වැඩ කරන්න පුළුවන් වේ ඒගොල්ලන්ට ඒක අලුත් කතාවක් කට හදන්න ගැලගින්න. දැන් මන්දක සයිත් මාත්‍ය බබුදස්සට කියනවා පස්සෙන් දැන් පස්සේ එතුමා බලය අල්ලනවා. කොහෙද? සිරිකොතේ. කෝටාබේ රාජපක්ෂ ජනාත්මාගේ අලුත් ආණ්ඩුවට අපි කවුරු සහයෝගය දෙන්න ඕනේ. අද විපක්ෂයේ සමගියක් නැති නිසා එක්සත් ජාතික පාක්ෂිකයින් ලොකු හිත් වේදනාවකින් තමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ පක්ෂයේ ඒගොල්ලන්ගේ නායකයෝම විනාශ කරගෙන තියෙන නිසා. අපිට ප්‍රශ්නයක් නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවුරුදු පහේ පෙරදුනට ගමන් නැහැ. ලබන අවුරුදු පහේ හරි එතුමා දිනනවා කියලා විශ්වාසයක් තියෙනවනම් අපිට එතුමත් එක්ක ගමන් කරන්න පුළුවන්. හැබැයි දිනන්න තියා මෙතුමා මැතිවරණ ඉදිරිපත් වෙන්නේ නැහෙනි. උඩ ඉබ්බ කට්ට හැංගුණා වගේ හැංගිලා ඊට පස්සේ තෝරගන්න කොයි හරි එන පක්ෂයක සුළු පක්ෂයකින් ආපු කෙනෙක් එක්ක සම්දානගත වෙලා ඒ කෙනා ප්‍රධාන පුටුවට යවන්න අපි තරම් කරන්න. බාතලේ ප්‍රදේශයේ නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා. ඒ සෞභාගයේ දැක්ම වැඩසටහන යටතේ. දිවයිනේ නව විශ්වවිද්‍යාල 10ක් ඇති කිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබෙනවා. මේ යටතේ මාතලේ ඇල්වල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අක්කර 25ක භූමියක නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා. ඒ සඳහා වැය කිරෙන මුදල රුපියල් බිලියන 5ක්. මෙම භූමිය අමාත්‍ය ආචාර්ය වඳුළු ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. දැන් මේ රාජ්‍යයටම දැන් ආණ්ඩුවට සල්ලි නැහැ කියලානේ කියන්නේ. දැන් ඔබතුමා මේ මේතික කරන්න දැන් ජාතික පාසලුත් 1000 ගානක් ඉන්න යනවා. කොහොමද මේ සල්ලි හොයාගන්නේ? දැන් මේ සඳහා අපිට මේ ශක්්‍යතා අධ්‍යයනය කිරීම සඳහා ඇමරිකාන් ඩොලර් මිලියන 5ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් දැනටම ලබා දීලා තිබෙනවා. ඔවුන් එක මේ අධිතාක්ෂණික විශ්වවිද්‍යාලයක් සඳහා ඇමරිකාන් ඩොලර් බිලියන 5 බැගි 50ක ණය මුදලක් අනුමත කරලා දෙන්න. මොකද මේ ඉතාම විශාල වශයෙන් රටේ අධ්‍යාපනයේ හැරවුමක් ඇති කිරීම සඳහා අඳුනාගත්ත ක්ෂේත්‍රය තමයි ආසියානු සංවර්ධන බැංකුව මේ තාක්ෂණ රේදේ. දැනට තියෙන ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ දිස්ත්‍රික්කය තුළ වුණත් වෛද්‍ය පීඨවලට, කළමනාකරණ පීඨවලට, වෙනත් පීඨවලට මේ ඉසෙඩ්කෝ ක්‍රමය අනුව ඒ බඳව ගන්න දරුවෝ කලින්ට වඩා වැඩි ප්‍රමාණයක් හැම වර්ෂෙම ඒ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට බඳව ගන්න. මේ දිස්ත්‍රික්ක විශ්වවිද්‍යාලවලට බඳව ගන්න එයින් පසු දරුවෝ ඒ දිස්ත්‍රික්කයේ සිටින අය තමයි ඒට බඳව ගන්නේ.
සමගින් අපගේ රාත්‍රි නවය 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්.